සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රියක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යාමනය කිරීම සමග එක්සිත් වෙමු. 1918 සිට 2015 දක්වා ජීවත්වුණු ගාඩ්නර් ටේලර්ව හැඳින්වුවේ ඩීන් ඔෆ් ඇමරිකන් ප්‍රීචින් හෙවත් ඇමරිකානු දේශනා කිරීමේ නායක දේවගැතිවරයා යනු වෙනුයි. අප්‍රිකානු සම්භවයක් ඇති ඔහුගේ සීයා වහලෙකු ලෙස ඇමරිකාවට රැගෙන ආවක වුණා. සුදු ජාතිකයන්ට හිමි වරප්‍රසාද වලින් තරුණ ටේලර්ව වෙන්කර තබා තිබුණත් ඔහු ඒ බාධක ජයගෙන ඇදලිවන්තයන් 10,000ක් පමණ සිටි සභාවක පාලකවරයා ලෙසත් මාර්ටින් ලූතර් කින් සමග ඉතා සමීපව මිනිස් අයිතිවාසිකම් රැකගැනීමේ ව්‍යාපාරයේ ක්‍රියා කළා. ලෝකේ වටා ගොස් ඔහු කළ දේශනා 2,000කට වැඩි ගණනක් සංරක්ෂණය කර තිබෙනවා. නමුත් වයස අවුරුදු 89 දී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිවුණ නිසා තවදුරටත් දේශනා කිරීමට කරන ලද ආරාධනා බාර ගැනීමට ඔහුට නොහැකි වුණා. මාධ්‍යවේදියෙක් ඔහුගෙන් ඒ ගැන විමසූ විට ඔහු කිව්වේ, මුලදී නම් සිරස කඩාවැටෙනවා වගේ හැඟුණා. නමුත් මගේ විශ්වාසය නම් විවිධ ඍතු සහ යුග හරහා අපි ගමන් කරනවා. අපි ඒවා දකින්න අවශ්‍යයි අපිට පුළුවන් හොඳම විදියට. ඒවා තුළ තියෙන ධනාත්මක දේ සොයාගන්න පිණිස කියලයි. මේ සඳහා අපි නිවැරදි ආකල්පයක් තුළ සිටීම අතිශයින් වැදගත් වෙනවා. ජීවිතයේ අභියෝගවලට මුහුණ දීමේ උත්සාහයන් වලදී අපි බොහෝ විට දේශනාකාරයා තුනේ එකෙහි සඳහන් සාලමොන්ගේ වචන දෙසට හැරෙනවා. සෑම දෙයකටම ප්‍රස්තාවක්ද අහසින් යට තිබෙන සෑම කාරණාවලට කාලයක්ද ඇත. 4 සහ 6 වෙනි පදවල සඳහන් වෙනවා, අඬන්ට කාලයක් සහ සිනාසෙන්ට කාලයක්ය, විලාපතියන්ට කාලයක් සහ නටන්ට කාලයක්ය කියලා. නමුත් අපි පිළිගන්නවා අපිට අවශ්‍ය සිනාසෙන්ටත් නටන්ටත් පමණයි කියලා. අඬන්ටත් විලාපතියන්ටත් අපට අවශ්‍ය නැහැ කියලා. එසේ වුවත් අපි දන්නවා අප ඉදිරියට එන සෑම කාලයකදීම ඍතුවකදීම අපිට ලැබෙන පාඩම් සහ ප්‍රස්තාවන් වැළඳගත් විට අපි දැනගන්නවා ගීතාවලිය 46:1 සඳහන් දේ නිවැරදි බව. එනම් දෙවියන් වහන්සේ අපේ සරණ හා ශක්තියය, දුකේදී ඉතා ලං වූ පිහිටක්ය කියලා. අපි කුමන කාලය හෝ ඍතුව තුළ සිටියද ඒ හැම විටම උන්වහන්සේව විශ්වාස කරන කාලයයි, උන්වහන්සේව විශ්වාස කරන ඍතුවයි. අපි ආඥා කරමු ප්‍රේමණීය දෙවියන් වහන්ස, සීත ඍතුවෙන් වසන්ත ඍතුවට මාරු වෙනා වගේ අපේ ජීවිතයත් වෙනස් වන ඍතු හරහා ගමන් කරන අතරතුර අඳුරු කාලයන් පැමිණි විට ඒ තුල ඔබ වහන්සේට සැලසුමක් තිබෙන බව සිහියේ තබා ගැනීමට අපට උපකාර කළ මැනව. ආමෙන්.